वर्षणीय मेदेत अवश्य सेवा सामान्य पारिधि कथानायक गे प्रधानत्वेन विशेष पक्ष नायक रस्वीमक रमुकुंड वेडितबीम गेन अधिकरण नियोगयक तवमत लबुने नै पुलिस प्रतिक्रियाई इंधन ओन तरम तियनवा तेल संस्थावेन सहतिकयक अनुषा सोनाली जीवन रंग मडलट समुदेई युक्रेन हितवादींट पुटिन गेन अनुतुरु एंगवे විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ඔබ දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙන්ම රාජායතන රසකම අද දිනේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා වර්ජනයක් පැවතියද බස් රථ ධාවනය මෙන්ම ඇතම් රෝහල්වල කටයුතුද සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාත්මක වනවා රාජ්‍ය අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකීන් සංකේත වැඩ වර්ජනයකට එක්ව සිටිනවා මේ හේතුවෙන් බොහෝ දෛනික වැඩ කටයුතු වලට බලපෑ මෙල්ල විය යුතු අයුරු දැකගත හැකි සිසු නොපැමිණීමේ හේතුවෙන් පාසල් වල පාළු ස්වභාවයක් ගෙන තිබු අතර ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹ සිටින බවයි ගුරු සංගම් පවසන්නේ අද දවසේ ලංකාවේම සමස්ත පාසල් සියලුම ගුරුවරු විදුහල්පතිවරු වැඩ වර්ජනය කරලා ඉන්නේ. නොදන්නවා දෙවෙනි නොපැමිණීමක් අපි කරලා තියෙන්නේ. පාසල් සම්පූර්ණයෙන් බහලා තියෙන්නේ. දුම්රිය දහවනේද අද රවී ඇති අතර දුම්රිය කිහිපයක් පමණක් දහවනේට එක් කර තිබුණා. ලංගව බස් රථ ධාවනය වෙනවා දුම්රියත් අත්‍යවශ්‍ය සේවා රෝහලට යන රෝගියාට ලෙඩා බලන්න යන බෙහෙත් ටිකක් ගන්න යන ඒ ජනතාවට යන්න තියෙන මේ ප්‍රවාහන මාධ්‍ය එක්කෙනෙහිම අවලංගු කරොත් දැඩි අර්බුදයක් මතුවෙනවා ඒකට ශක්තිය සපයන්න අපේ දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයෙන් තොරව සේවය කරනවා මේ ඇවිල්ලා ඉන්න හලාවතට යන්න බලන්න මොකද්ද මේ කරන්නේ මගේ තේරුම ඒ ත්‍රිවිල් වල යන්න බෑනේ අපේ තීන මේ ආදායම වල හැටි නේද ඔච්චර නෑ මහත්තයෝ වැරට යන්න ආවේ ආපහු යනවා ගෙදර මිනිස්සු අනාත වෙනව පාර දැන් මේ රජයේ වරද්දන්නේ මේ මේ ආයතන පාලනය කරන උන්ගේ අපි රජයට කෑ ගහලා නඩන්නේ දහස් ගාණක් මිනිස්සු අපහසුතාවට පත් වෙනවා මේක හරි මාත්මාර්ථකාමී ක්‍රියාවක් මේ විදිහට කරන එක දේශ ප්‍රේමයවත් ජාති වාත්සල්‍යවත් අඳු විරෝධීවත් සුජාත අරගලයවත් නෙමෙයි කෙසේ වෙත ලංකම සහ පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි දහවණයට එක් කර ඇති අයුරු දැකගත හැකි බස් දහවණිය සිදුවද මගින්ගේ අඩුවක් පවතින බව බස් සංගම් පවසනවා කෝච්චි තමයි නැත්තේ බස් නම් තියෙනවා බස් තියෙනවා නතර කරලා නැත්නම් ඉතින් මිනිස්සුන් යන්න බෑනේ කෝච්චි නෑ කෝච්චි නෑ අපි ගොඩක් කලා හිටියා බස් තිබුණා ඕන තරම් එන්න රෙජිස්ටර් කරන්න දෙයක් නැහැ කවුරුත් දැව බස් දුවනවානේ යා කර යාගන්න බෑ ජීවත් වෙන්න අපි ඉස්සෙල් කරන්නේ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඇතුළු සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කෙරෙන ආකාරය දැක ගැනීමට ලැබුණා. කොහොමද තාත්තේ බෙහෙත් දෙනවද? දෙනවා. අවුලන්නේ. දැන් නොම්මරේ කතා කරනකම් විතරයි ඉන්න තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ දොස්තරට ඉන්නවා බලනවා. ඒ ඔක්කොම කරනවා නීට් එකට මෙතන. ඒගලන්ට පින් සිද්ධ වෙනවා මේ කරන වැඩේට. වරදක් නැහැ හැබැයි මේකේ වැඩ කට්ටිය. සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා හොස්පිටල් එකේ බෙහෙත් දෙනවා මෙහෙ. කරදරයක් නැහැ. නගර රසක්ම පාළුවට ගොස් ඇති ආකාරය දැකගත හැකි මේ අතර ආගමන විකමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටි බොහෝ පිරිසක් තමන්ට නිසි පරිදි සේවා ලබා ගැනීමට නොහැකි වූ බවට චෝදනා කරනවා රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත්වරය කළ නියෝගය මෙතෙක් පොලිස් ප්‍රතිවරයා වෙත ලැබී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පවසනවා එම නියෝගය ලැබුණු වහාම අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා සඳහන් කරන්නේ රඹුක්කන විරෝධතාවය අතරතුර වෙඩි ප්‍රහාර එල්ල කිරීමට නියෝග ලබා දුන් සහ එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළා. කෙසේ වෙතත් මෙම නියෝගය පොලිස් ප්‍රතිවරයා වෙත මෙතෙක් ලැබී නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. රඹුක්කන ප්‍රදේශයේදී විරෝධතාවක් අතරතුර වෙඩි ප්‍රහාර එල්ල වුණේ පසුගිය 19 වනදායි. ඉන් එක්කයි කුමියගොස් 29 දෙනෙකු තුවාල ලැබුවා. අවශ්‍ය තරම් ඉන්ධන පවතින බව කණිත තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව ඉන්ධන පෙරුම් හලසල දිගු පෝලිම් දක්නට ලැබෙන්නේද නැති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. කොළොණ්ඩාව නිමාවෙන් ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කෙරෙනවා. අද පෙරවරුවේ සිටම කොළොණ්ඩාව නිමාවෙන් ඉන්ධන බවුසර සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙන ආකාරයයි දැක ගැනීමට ලැබුණේ. කනජ තෙල් සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී නැති අතර ඔවුන් අඛණ්ඩව සේවයේ නිරතව සිටිනවා. අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා වෘත්තීය ක්‍රියාමාර්ග නොගෙන ජනතාවට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවයි කනජ තෙල් සේවකයන් මෙන්ම ටැංකි රතුරු යදුරන්ද පවසන්නේ. ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියද අද පෙරවරුවේ ක්‍රියාත්මකව තිබුණා. මේ අතර අද සිට අනිදා දක්වා විදුලි කප්පාදු කාලසටහනක්ද ක්‍රියාත්මකයි. එම දින තුනෙහි දෛනිකව පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. ඒ අනුව ඒ සිට එල් දක්වා සහ පී සිට ඩබ්ලිව් දක්වා වන කලාපවලට පෙරවරු 9ත් පස්වරු 5ත් අතර පැය 2ක් සහ පස්වරු 5ත් රාත්‍රී 9ත් අතර පැය විනාඩි 20ක් ලෙස අදාළ විදුලි කප්පාදුව සිදුවනු ඇත. මේ අතර තමන් සපයන විදුලිය සඳහා පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ලංකා විදුලි බල මණ්ඩලය ගෙවීම් සිදු කර නැති බව පෞද්ගලික බලාගාර හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙච්චර මේ කළු වලාකුලේ පුංචි හරි රිදී ඉරක් තියෙන්නේ අනාගතේට අපිට ඉතුරු වෙලා තියෙන අර පුනර්ජන්නේ බලාශක්ති බලාගාර ඉදි කරොත් තමයි මේ ව්‍යසනයෙන් අපිට ගැලවෙන්න පුළුවන්. ඒතරේ ඒ රිදී ඉරත් අපිට නැති වෙලා යනවා. මොකද මේ සංවර්ධන කරුවන් අගතියට පත් වුණායින් පස්සේ සංවර්ධකයෝ හොයාගන්න එක විදුලි බල මණ්ඩලයට ලේසි වෙන්නේ නැහැ දැන්. ඊළඟට ටෙන්ඩර් දැම්මට ඉදිරිපත් වෙන සංවර්ධකයෝ නැති වෙනවා. ගෑස් මිල වැඩි කරද අවශ්‍ය තරම් ගෑස් තොග විලඳ සැල්වල නැති බවයි වාර්තා වන්නේ. ගෑස් මිල දී ගැනීම සඳහා අදත් ජනතාව ගෑස් අලෙවිකරණ ස්ථානවල රැඳී සිටියේ මෙලෙසින්. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී මේවන විට පැවැත්වෙනවා. මෙම රැස්වීමේදී ඉන්ධන විදුලි සහ ගෑස් අර්බුදය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. කතානායක මහින්ද යාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන්නේ. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව සඳහන්. එමෙන්ම ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳවද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත බවට වාර්තා වනවා. රැස්වීමේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ මන්ත්‍රීවරයා මොනවද ගත්තා තීන්දු? ඒ කියන්නේ තෙල්, විදුලිය, ගෑස් සම්බන්ධව අදාළ සියලු අමාත්‍යවරුත් නිලධාරීන්ත් සමග සාකච්ඡාවක් පැවැත්ුණේ ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳව. ඒ ප්‍රකාශ කර විදියට ඉන්ධන ලැබීම යම් ආකාරයක තිබෙන බව දැනුම් දීමක් කරා. ලබා දෙන ඉන්ධන පාඩුවෙන් ලබා දෙන බවත් කිව්වේ. වගේම විදුලි ගාස්තුව වැඩිවීම පිළිබඳව ඉඟිපල වුණා. ඉතින් මේ වෙලාවේ හැටියට ඒක ජනතාවට අසීරු තත්ත්වයක්. නමුත් විදුලි බල මණ්ඩලයට පාඩුවක් දරන්න වෙන බව කිව්වා. සමගි ජන බලවේගයේ ආරම්භ කළ සමගි බල පාගමන අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. අද දිනේ ගලිගමුවෙන් ආරම්භ වූ පාගමන දන්මුවිට දක්වා පැමිණීමට නියමිතයි. මේ අතර ගාලුමෝදර මෙන්ම අර්ලියගහ මන්දිරයේ ඉදිරිපිටදීද විරෝධතා පැවැත්වෙන අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විරෝධතා සංවිධානය කර තිබුණා. සමගි ජන බලවේගයේ විරෝධතා පාගමන පෙරේදා ආරම්භ කෙරුණේ මහනුවර නගරයෙන්. එම පාගමන ඊයේ ගලික මෝදක් වා පැමිණි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අද පෙරවරුවේ යලිත් පාගමන දම්මුවිට බලා ආරම්භ කෙරුණා. ගාලු මෝදර විරෝධතාව අද පැවැත්වෙන්නේ 20 වන දිනටයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවේ යෙදෙන පිරිස සමග ප්‍රදේශ කිහිපයකින් පැමිණි පිරිස්ද එක්ව සිටිනවා. මේ අතර සත්‍යග්‍රහයක නිරත වූ පූජ්‍ය මාතර විමල හිමියන් එය අතහැර මෙ ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. අරලියගහ මන්දිරයේ ඉදිරිපිටදීද තවදුරටත් විරෝධතා පැවැත්වෙනවා. නිට්ටඹුව ප්‍රදේශවාසීන් පන්දම් දල්වා ඊයේ රාත්‍රියේ විරෝධතාවකට එක්ව සිටියා. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. වාද්දුව මුරන්තුඩුව මන්සන්ධියේදී ගොවි උද්ඝෝෂණයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ ජාතික ජන බලවේගයයි. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ සමාරම්භක උත්සවය එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
විශ්වාමික පොලිස්පති වික්ටර් පෙරේරා මහතා විසින් රචිත රයිගම්පුර කලාකරුවෝ කෘතිය එළිදැක්වීම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු වුණා. වික්ටර් පෙරේරා මහතා රචිත අටවන කෘතිය මෙයයි. විද්වතුන් කලාකරුවන් අතර පිරිසක් ඊට එක්ව සිටියා. සමගි ජනබලවේගයේ දේශපාලන පරිගැණීම් සමුළුව කොළඹ නවනගර ශාලාවේදී පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. දෙමෝදර සුපර්මාස් ක්‍රීඩා සමාජය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය නෙදවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ සියලු ජන කොටස්වල සහභාගීත්වයෙන් වැඩිහිටියන් වෙනුවෙන්ද තරඟ සෞඛ්‍යීපයක් සංවිධානය කර තිබුණා. අන්තර් පරිවේණික විවාද තරගාවලිය අවසන් තරඟ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා. කනිෂ්ඨාංශයේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ කලුතර පූර්වාරාම ධර්මවිජය පිරිවෙනයි. අස්ගිරි පාර්ශවයේ ගම්පුල බෝනික බහු පිරිවෙන ජ්‍යෙෂ්ඨාංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තා. මාර්තු 23 වෙනිදාට යෙදී තිබුණු සිංහල භාෂා දිනය නිමිති කරගෙනයි තරඟාවලිය සංවිධානය කර තිබුණේ. 90 දශකයේ ජනප්‍රිය නිලියකව සිටි අනුෂා සොනාලි මහත්මිය ජීවන රංගමණඩලයට සමු දුන්නා. කලබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අනුෂා සොනාලි මහත්මිය මෙසේ ජීවිතක්ෂයට පත්වන විට 47 වන වියේ පසු වුණා. විසිදැල, ලොකුදුව, දරූපත, සුන්දර වරද ආදී චිත්‍රපට රසකටම රංගන දායකත්වයේ ලබා දුන් අනුෂා සොනාලි 1995 වසරේ සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. දෑම් ලාබින් ලක්ෂයක් සඳහා සහන මල්ලක් ලබා දීමේ තවත් අදියරක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේදී ක්‍රියාවට නැංවුණා. ඒකාබද්ධ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ. අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබා දීම මනුදු මෙහෙවර වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. ඒ යටතේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අඩු ආදායම් ලාභී පවුල් 50කට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම හාවා එළිය සර්වෝදය මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන්නේ ඩයලොග් ආසියාට සමාගමයි. හේමාස් සහ මාස් හෝල්ඩින්ග්ස් ආයතන සම අනුග්‍රහකත්වයේ ලබා දෙන අතර සර්වෝදය ආයතනයේ වැඩසටහන් සම්බන්ධීකරණය සිදු කරනවා. මනුදම් මෙහෙවර යටතේ අපිට මෙහෙම සත්කාරයක් කරන්න කියලා අපේ දැන් ගමේම ඉන්න නිලධාරී අපිටත් මෙහෙම තෝරගත්ත එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.